අද දින දරු අධිකරණය ඓතිහාසික තීන්දුවක් අද දින දරු අධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා පසුගිය මැතිවරණ ව්‍යාපාරයේ පසුගිය දිනවල පැවති මැතිවරණ ව්‍යාපාරයේ පුරාවටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානය අමූලික අසත්‍ය මත ප්‍රචාරය කරමින් මුළු රටේම ඉතාමත් නින්දිත ආකාරයට ඉතාමත් පහත් වෙලේ මැතිවරණ ක්‍රියාවලියක් ඉවර වුණා ඒ සම්බන්ධයෙන් මේ පසුගිය දිනවල කෝට්ටේ නගරේ පුරා ඉතාමත්ම අශීලාචාර ඒ වගේම ජනතා විරෝධී පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කරා මේ සම්බන්ධයෙන් ජනතාව අතර විශාල කැළඹීමක් ඇති වෙලා තියෙනවා ඒ වගේම මේ සම්බන්ධයෙන් උරණු ජනතාව ඊයේ දිනේදී ඒ සම්බන්ධ සැකකරු කීප දෙනෙක් අල්ලලා පොලිසියට බාර දුන්නා ඒ සැකකරු අතර හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක කෝට්ටේ හර්ෂ සිල්වා මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා ඒ වගේම එතුමා තමයි මේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරු ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නිලියන් ප්‍රදේශයේ ශාඛා සමිතියේ ලේකම් වන සුනිල් මැත්තා ඇතුළු කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා ජනතාව විසින් අරගෙන පොලිසියට බාර දුන්නා නමුත් අපිට කියන්න දෙන කලගාඩුව පොලිසිය ඉතාමතා සිතාමතාම මේ කාරණය අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න නැතුව පැහැර හැරියා ඒ වගේම උදෑසන අත්අඩංගුවට පත් වුණ පුද්ගලයන් සවස් වනතුරු අධිකරණ ඉදිරිපත් කරේ නැහැ ඒ විතරක් නෙමෙයි අධිකරණයට අනතේ අදාළ විශාල විදියට ඒ වෙනත් වර්ධිකරණ ස්ථාන තිබුණා මුත්‍රණ කටයුතු කරන ස්ථාන තිබුණා මුත්‍රණාල තිබුණා ඒ වගේම වාහනවල තීත්‍ය ඒ ලිපි ද්‍රව්‍ය තිබුණා දහස් ගාණක් මේ පත්‍රිකා ඒ සියල්ලම සැකකරුවන්ට වර්ධි කරපු අයට ඒ ස්ථාන වලින් ඉවත් කර ගැනීමට පහසුකම් සැලසුවා පොලිසිය. ඉතින් ඒ ගැන අපි ඒ වගේම වාහනේ මුදා හැරියා. ඒ වගේම අපිට සැකයක් තිබෙන වාහනය රාජ්‍ය දේ වාහන රජයේ වාහනයක්ද කියලා. ඒ වගේම රජයේ නිලධාරියෙක් විදිහට පෙනී සිටපු පුද්ගලෙක් ආර්ථික අර්ථ අමාත්‍යාංශයට සම්බන්ධව පුද්ගලෙක් තමයි මේ සම්බන්ධීකරණ ලේකම්වරයා. ඉතින් අපිට ඉතාමත්ම සාධාරණ සැකයක් තියෙනවා රාජ්‍ය දේපළ මැදිය භාවිත කරලා රාජ්‍ය මැදිහත් වීමේ. ඒ වගේම රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මේ පත්‍රිකා බෙදා හැරී බවත් තමයි පේන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ හංසයා ලකුණින් තරගවදින අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අමුණලා ස්ටෙප්ලර් කරලා තමයි මේ පත්‍රිකාව මුද්‍රණය කරේ. ඒ වගේ මේ පත්‍රිකාවේ තිබෙන කාරණා අද උගත් නීතිඥ මහතුරු අධිකරණයට කරුණු දැක්වුවා. ඒ අනුව ජාතින් අතර අසමගිය, ඒකම ආගම් අතර අසමගිය, ඒ වගේම මුස්ලිම් ආගමිකයන් අතර සිංහල ආගමිකයන් සිංහල බෞද්ධයන් අතර ඒ වගේම කතෝලික බැතමුතුන් අතර අන්‍යෝන්‍ය අනවබෝධයක් ඇතිවන ආකාරයේ ජනතාව කුපිත කරන ආකාරයේ තමයි අශීලාචාර විදිය ක්‍රමයකට තමයි මේ පත්‍රිකා මුද්‍රණය කළ දුන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දැඩි විරෝධයක් පළ කරන මේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන වලට ඒ වගේම අපි නැවත වතාවක් අධිකරණයට ස්තුතිවන්ත වෙනවා. කිසිම බලපෑමකට යටත් නොවී ස්වාධීනව මේ රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ ඉතාමත් සාධාරණ තීන්දුවක් අධිකරණය ලබා දුන්නා. ඒ වගේම ඉදිරියේදී ඇතිවෙන්න ගිය දැඩි මහජන කැළඹීමක් අද දින මේ නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් අපිට නවත්ත ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ මොහොත වෙනුවටත් අපිට ආරංචි ලැබිලා තියෙනවා මේ දිවයින පුරා ඒ වගේ ඔබේ මේ කෝට්ටේ නගරේ පුරා ඔබේ සේකරු බණ්ඩාරනායකපුර රාජකීය ප්‍රදේශවල මේ පත්‍රිකා බෙදා හරිනවා. ඒ වගේම අපිට දැනටම තොරතුරු ලැබිලා තියෙන සීසීටි දර්ශන මගින් සහ ජනතාව මේ සම්බන්ධයෙන් තොරතුරු දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි තොරතුරු දන්වන වහම අපිට ලබා දෙන්න. ඒ වගේම අපේ නීතිඥයෝ සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා ඉන්න මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම ජනතාවට කිසිදයකට බය වෙන්න එපා. ඔවුන් සියලු දෙනාම අල්ලලා අපිට දැනුම් දෙන්න අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමු. හර්ෂසිවිලාමතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කල්පනාකරු ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් කෝට්ටේ මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ජයන්ත හේමසිරි මන්ත්‍රීතුමා ඒ වගේම ඔහු වෙනුවෙන් හර්ෂසිවිලාමතුමා පොලිසියට පැමිණ අවශ්‍ය අපි හිතරවා බලපෑමක් ඇති කරාද කියලා. මොකද ඒ පොලිසියේ ඒ ඊයේ දිනේ හැසිරීම අනුව ඒ දේශපාලන බලපෑමක් ඇති වුණා කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා.
ඔබ දුන්නේ නැහැ අප දීපත් සොම තමයි නේ මේ රිමාන්ඩ් කරා ෆයිස්ටාර් තුමා රිමාන්ඩ් කිරීමක් කරනු ලැබුවේ ඊයේ දිනේදී අධිකරණයේ අතිරේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අවස්ථාවේදී පොලිසිය විසින් කරුණු දැක්වීමක් කළා පොලිසිය අපදීමට විරුද්ධ වුණේ නැහැ මොන ආකාරයකින් ඉන්පසුව අද දිනට මේ නඩුව කැදවන් ලැබුවා අද දින මේ නඩුව කැදවන් ලැබුණ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මැතිතුමා නීතිඥ කණ්ඩායමක් එක්කලා මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව කරුණු දැක්වීමක් කරලා ඒ කරුණු දැක්වීමේදී මහේස්ත්‍රාත්තුමාට ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාට පැහැදිලි කරනු ලැබුවා මේ මඩපත්‍රිකාව කොහි විදිහේ ව්‍යාජ ලේඛනයක්ද වංචාසාගත ලේඛනයක්ද නිින්දිත ලේඛනයක්ද කියන කාරණය පැහැදිලි කරනු ලැබුවා ඒ වගේම ඉතා පැහැදිලිව මේක ප්‍රකාශයට පත් කරපු ප්‍රකාශකයා සඳහන් කළා නැති මඩපත්‍රිකාවක් ඒ වගේම මේ මඩපත්‍රිකාව බෙදාහැරලා තිබ්බේ සජිත් ප්‍රේමදාස කියන අපේක්ෂකයාගේ මැනිෆෙස්ට් එකත් එක්කලා එයාගේ ප්‍රකාශනයත් එක්කලා එකට තමයි අමුණලා තමයි බෙදාහැරලා තිබ්බේ ඉතින් ඒ වගේම මෙතෙන්දි මහේස්ත්‍රාත්තුමා අවධානය යොමු කරපු කාරණයක් වුණා මේ මැතිවරණයේදී දෙපාර්ශ්වයක් බෙදලා ඉන්නවා එක් පාර්ශ්වයක් විසින් මේ වගේ මඩපත්‍රිකා ව්‍යාජ ලේඛන ජනතාවට බෙදාහැරීමක් කරායින් පස්සේ ඒකට අනිත් පාර්ශ්වය විරුද්ධ වෙනවා එසේ විරුද්ධ වීමත් එක්කලා කලකෝලාහලයක් රට තුළ ඇති වෙන්න පුළුවන් ඒ වගේ ඇති වෙන කලකෝලාහලය රටේ ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීමට බාධාවක් සිදු වෙන්න පුළුවන් කියන කාරණය මෙතෙන්දි විශේෂ කාරණයක් විදිහට මහේස්ත්‍රාත්තුමා දැක්කා ඒ දැකලා තමයි මේ අප තහනම් කිරීම කරනු ලැබුවේ කෙසේ හෝ මේ මේ තීන්දුව මේ රටේ සාධාරණ ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ජනතාව ලබිච්ච සුවිශේෂ ජයග්‍රහණයක් විදිහට අපි ප්‍රකාශ කරනවා ඒ වගේම තව එක කාරණයක් ප්‍රකාශ කරන්නට ඕනේ අද මීට අමතරව වෙබ්සයිට් වල සමාජ ජාලාවලත් මේ වගේ බොරු මඩ ප්‍රචාරයන් ගෙන යමින් ඉන්නවා මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ නීතිඥ සංවිධානයේ විදියට මේ සියලු දෙනාව අපි හඳුනාගෙන තියෙනවා මතක තියාගන්න මේ සියලු දෙනාටම අපරාධ වැරදි වලට චූටිව විදියට මේ වගේ අධිකරණ ඉදිරියට ඇවිල්ලා රිමාන්ඩ් වෙන්නට තියෙනවා ඒක නිසා අපි විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස කඳවුරේ සියලු දෙනාටම කියන්නේ මේ මැතිවරණය සාධාරණ විදියට නීතිය නියම කරලා තියෙන ආකාරයට විතරක් කරන්න මේ නීති විරෝධී මඩ කරුණු වලට හසු වෙන්නට එපා ඒකේ ප්‍රතිඵලයක් විදියට ඕගොල්ලන්ට විශාල දඩුවම් වලට භාජනය වෙන්නට සිද්ධ වෙන්න පුළුවන් ඒක නිසා මේ කාරණය අනිකරම නීත්‍යානුකූලව පමණක් මේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න කියන කාරණය මෙතෙන්දී අපි නීතිඥයෝ විදියට සජිත් ප්‍රේමදාස කඳවුරේ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා